ලස්සන නිර්මාණ ගොඩක් අද මැදිරියට ෂණික වරගෙන ආවා ලස්සනට නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණ ශිල්පිනියක් මම ගෙනත් තිය නිර්මාණ අතුරෙන් මේ බෝනික්කවයි ළඟට ගත්තා මොකද ඊට වඩා තව ලස්සන නිර්මාණ තියෙනවා නමුත් මේ නිර්මාණ බැලුවට පස්සේ ගොතලා තියෙන වූල් වලින් කියලා වැලු වැල්මට පේනවා හරිම ලස්සනයි හරිම නිර්මාණශීලීව මේ දෙක කරන්නේ ලක්ෂ්මී රන්දිමා ලක්ෂ්මී අයිබෝන් සුබදසනක් ඔයාට සුබදසනක් අද හැබැයි කරන්නේ නිර්මාණය යාන් රෙදි වලින්නේ ඔව් ටී-ෂර්ට් යාන් එකකින් ටී-ෂර්ට් යාන් වලින් මේ ඔක්කොම කරලා තියෙන වූල් වලින් යාන් කරන්න පුළුවන් කරන්න පුළුවන් මොකක්ද හදන්නේ අද අපි අද හදන්නේ මේ පෙන් හෝල්ඩර් එක මේක චූටි බබෙක්ට gift එකක් විදිහට දෙන්න පුළුවන් චූටි හා පැටියෙකුත් එක්ක චූටි හා පැටියෙකුත් එක්ක දෙන්න පුළුවන් එතකොට පෙන් හෝල්ඩර් එක හැදුවට පස්සේ මේ විදිහයි වූල් වලින් යාන් වලින් හැදුවට පස්සේ මේ විදිහයි පොඩි වෙනසක් තියෙනවා ලස්සනයි ඔව් වෙනස් ලස්සනක් ලස්සනක් තියෙනවා හරි අපි කරමුද එහෙනම් ඔව් ඒකට අපි පෙන් හෝල්ඩර් කරන්න අපි පාවිච්චි කරන්නේ මිලිමීටර් 5 වූල් කට්ටක් ඒකට අපිට ටී-ෂර්ට් යාන් එක ඕනේ වෙනවා ටී-ෂර්ට් යාන් එකේ අපි සුපුරුදු විදිහට මැජික් රින් එක දාලා ඒකට ස්ටිච් 6ක් දාගන්නවා මම පෙන්වනවා මැජික් රින් එක දාන විදිහ හරි මේ විදිහට මැජික් රින් එක දාගත්තා ඒකට අපි ස්ටිච් 6ක් දානවා මට මේ වූල් වලට වඩා යානක ලේසිද කියලා ටිකක් ලේසි හැබැයි අතට ටිකක් අමාරුයි අත රිදෙනවා ඒක වලට නේද ඔව් යානක ටිකක් ගණයි ගණහම හින්දා 6ක් නේ ඔව් 5යි දෙන 6යි ඊට පස්සේ අපි කලින් විදිහටම මේ පොඩි නූල් කොටස තද කරාම මේ රින් එක තද වෙනවා ඊට පස්සේ අපි මේ 6ට එක ස්ටිච් එකට ස්ටිච් දෙක ගානේ 12ක් වෙන්න වටේට දා ගන්නවා. ඒ වගේ හදාගත් එකක් තමයි මේ තියෙන්නේ. මේ 6 රවුම 12 රවුම ඊට පස්සේ රවුම අපි දාගෙන තිනවා පළවෙනි ස්ටිච් එකට 1යි දෙවෙනි ස්ටිච් එකට 2යි ආයි 1යි ආයි 2යි. ඒ වගේ මාරුවෙන් මාරුවට වටේටම 18ක් වෙන්න ස්ටිච් දාගෙන තිනවා. ඊට පස්සේ මේ වගේ අපි චුටි බාස්කට් එකක් විදියට වගේ එන්න ඕනේ මේ කුස්සට එන්න ඕනේ හින්දා අපි ඒ කියන්නේ දැන් මේ පතුල කොටසේ කලින් නිර්මාණය කරගත්ත යට කොටස තමයි නිර්මාණය කරගත්තේ දැන් ගන්නවා මේ උඩ කොටස උඩ කොටස තමයි හදන්න යන්නේ දැන් මෙතන නැමිලා එන්නේ පැ උඩට අන්න කියලා දැන් තැනනේ තැන ඒකට අපි කරන්නේ 18 රවුමට මේකේ නූල් පැටවල් දෙකක් තියෙන නිසා අපි මේ ඇතුල් පැත්තේ තියෙන නූලට විතරයි ස්ටිච් එක කරගෙන යන්නේ මම භාගයක් කරගෙන ආවා මම අන්තිම ලයින් මේ ස්ටිච් එක කරන විදිය පෙන්වන්නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ මෙහෙම මේ නූල් පැටවල් දෙකම අල්ලලා දැන් අපි මේක බාස්කට් එකේ උඩ කොටස ගන්න ඕන හින්දා මේ නූල් පැටවල් දෙකේ ඇතුලේ නූලට විතරයි අපි කට් දාලා ස්ටිච් එක දාන්නේ අපිටත නූලට ගන්නේ නැහැ එතකොට තමයි මේ වගේ නැම්මක් එන්නේ ඒ හැඩයක් ගන්න පුළුවන්. ඔව් හැඩේ ගන්න පුළුවන්. හොඳ ඝනයි මේ යාන් එකෙන් කරපු මේ පෙන් හෝල්ඩර් එක. ඊට පස්සේ මේකේ අපි අර V shape එකක් ඇවිල්ලා තියෙනවානේ. ඒ V shape එකට කරන්නේ අපි normal කරන single crochet එකනේ. V shape කියන්නේ මේ ගොතුවට පස්සේ V shape එක. V shape එක. මම බැලුවා V shape එකක් වගේ. මේ වගේ තියෙන මේ V shape එක. ඔය ක්‍රමයේ කියදෙනවද? ඔව් ඒක තමයි දැන් කියදෙන බලන්න. ඒකට කියන්නේ අපි center single crochet කියලා. ඒක දැන් මේ තියෙන මේ V shape එක වගේ තියෙන තැනින් මැද්දෙන් තමයි අපි කට් දාන්න ඕනේ. අපි මේ ඔයයි ඇඟිල්ලෙන් පෙන්නනද කටුව තියලා පෙන්නන්න කොතනින්ද කරන්න කියලා අතින් වැහෙන්නේ නැති වෙන්න කොයි හරියෙන්ද ගන්නෙ? මේ V shape එක වගේ තියෙන තැනින් හා ඇතුලෙන් තමයි කට් දාන්න ඕනේ. හරි. අපි normal කරන මේ සිදුරෙන් නෙමෙයි කට් දාන්නේ. හා අර V shape එක වගේ පේන තැනින් ඇතුලෙන් තමයි කට් දාන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ වගේ V හැඩේ ගෙතුමක් හම්බ වෙන්නේ. කීයේ කොයි තරම් ප්‍රමාණයක් ඉහළට මහගෙන යනවද? පේලි 7ක් කරන්න පුළුවන්. පේලි 7ක්. පේලි 7ක් ගෙතුවාම සාමාන්‍ය මීටරි චුට්ටක් කුස පේලියක් කුසට එනවා. හරි. ඊට පස්සේ නිමාවනේ අවසන් කරගන්න. ඔව්. ඊට පස්සේ අපි එතනින් නිමා කරන්න පුළුවන්. මෙතනින් අපිට මේ වගේ ඉදි කට්ටක් භාවිත කරන්න පුළුවන් ඒකට. ගෙතුම අවසන් ඉදි කට්ටෙන් ගෙතුම අවසන් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ නිමාවක් තමයි එන්නේ.
ඊට පස්සේ හරියට ගෙතිලා තිබුණ නැත්නම් ලක්ෂ්මි හොඳම දේ ඒ ටික ලෙහලා අපහු ගොතන එක. ඔව් ලෙහලා අපහු ගොතන එක. අපිට ඒකට ස්ටිච් මාකර් එකක් පාවිච්චි කරන්න පුළුවන් රෝම පටන් ගන්න තැනට. එතකොට අපිට වැරදිච්ච තැන ටග් ගාලා හොයා ගන්න පුළුවන් කොයි කොතනද වැරදුනේ කියලා. ඒක කියා දෙන්න ලක්ෂ්මි කොහොමද? දැන් අපි දැන් මේක අලුතෙන් පටන් ගන්න රෝමක්නේ. ඔව්. දැන් මං V shape එකේ තැනින් මෙහෙම කට්ට දැම්මා. දාලා මෙහෙම නූල එලියට ගනිද්දී අපිට මෙතෙන්දී මේ ස්ටිච් මාකර් එක දාගන්න පුළුවන්. ආ දැන් අපි මෙහෙම එතකොට ඒක තමයි. ඒ කියන්නේ මෙහෙම තියාගෙන ඊටු ටික මහාන කියලා ගොතන්න කියලා. ඊටු ටික ගොතන්න පුළුවන් රවුම. ඊට පස්සේ අපි දාන්නවා මේ රවුම පටන් ගත්තේ මෙතනින් කියලා. ඔයා කියන්නේ අවසානේ හොයාගන්න පුළුවන් ගොතාගෙන ඉඳි වැරදිලා නම් මේ පේන තමයි වැරදිලා තියෙන්නේ. ඊළඟ රවුම පටන් ගන්නේදීත් අපි මේ ස්ටිච් එක ගලවලා ඊළඟ රවුම පළවෙනි ස්ටිච් එකට දාගන්න ඕනේ. ඒ විදිහට තමයි සම්පූර්ණයෙන් යන්නේ. ඒක තියෙද්දි ගොතන්නනේ. ඔව් ඒක තියෙද්දි අපි මෙහෙම ගොතාගෙන යනවා. එතකොට මේ රවුම ඉවර වෙලා ආ ඊළඟ රවුම පටන් ගන්නදී අපි මේක ගලවලා ඊළඟ රවුමේ පළවෙනි ස්ටිච් එකට මේක දාගන්නවා. අර අවසානයේ ඉරි කටක් පාවිච්චි කරලා නිමා කරනවා වගේම කෙනෙක්ට ඕන නම් පාට කිහිපයක් එකතු කරගන්න. ඔව්. දැන් මේ එකතු කරලා තියෙන්නේ ලක්මි නේද? එතකොට ඉරි කටෙන් මහලා අවසන් කර කර දාන්න ඕනේ. නෑ. එතකොට අපිට කරන්න පුළුවන් මෙන්න මේ වගේ කටට ලූප් දෙකක් තියෙද්දි අනිත්‍යන්නේ අර හොඳයි වෙනස්ම පාට දෙකක් ගන්න තිබ්බනම් නේද? ඔව්. එතකොට ගොඩක් highlight වෙලා පේනවා. highlight වෙනවා නේ. ඒ කියන්නේ විශේෂයෙන් කැපිලා පේනවා. ඊට පස්සේ මේ ඊළඟට ගන්න නූල මේ සිදුරු දෙකෙන් අපි මෙහෙම එළියට ගන්නවා. අරගෙන වඩා හොඳයි ලක්ෂ්මී අර පැත්තට හරවන්න පුළුවන්. මම දන්නවා ටිකක් ඔයාලට අපහසුයි කියලා. ගොතන්න නම් පේනවා එතකොට. හරි. ඊට පස්සේ අපි මෙතන ස්ටිච් එකක් දා ගන්නවා. ඊට පස්සේ අපි කලින් විදිහටම මේ ආකාරයට ගොතාගෙන යනවා. දැන් අර කලින් ගොතපු කොටසත් යාන් කොටසත් ඊළඟ කපලා අයින් කරන්න නැද්ද? ඒ කොටස අපි මේකට අහු වෙන තමා ගොතන්න ඕනේ. එතකොට මේක ඇතුළට මෙහෙම එනවා. මෙහෙම ඇතුළට ආවට පස්සේ අපිට ඒක මෙහෙම ගොතාගෙන යන්න පුළුවන්. ඔය එකම යාන් ගත්තට පස්සේ ගොඩක් ප්‍රමාණය කියන්නේ පළල තෝරගන්න පුළුවන් යාන් වලනේ ලක්මි. ඔව් පළල තෝරගන්න පුළුවන්. ඒ පළල තෝරගන්න එකේදී මේ කට්ටි ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් අපිට මේක ටිකක් හීනේ යාන් එකක් හින්දා මම මේකට මිලිමීටර 5 වෝල් කට් අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ටිකක් මහත් එකක් නම් අපිට 6 8 ඒ වගේ මහත කටු වලට යන්න පුළුවන්. වූල් වලින් ගෙතුවත් ඒ විදිහමයි. වූල් වලින් ගෙතුවත් ඒ විදිහමයි. වූල් වලින් ගෙතුවත් අපිට මේකේ සයිස් එක චුට්ටක් පොඩි වෙනවා. දැන් මේක ටිකක් වූල් එකට වඩා මහත මේ වූල් එකක් අරගෙන තමයි මේක හදලා තියෙන්නේ. වූල් වලක් තියෙනවනේ සයිස් නේද? ඔව් වූල් වලක් තියෙනවා සයිස්. සාමාන්‍යයෙන් ගන්නේ කොහමද ලක්ෂ්මී? සාමාන්‍යයෙන් අපි normal භාවිතා කරන සයිස් එක අපි මේ සයිස් එක මේක පොඩි බබාලෙක් ගොතන්න ගන්න සයිස්. ඔව් ඒකටත් භාවිතා කරන්න පුළුවන්. දැන් අපි මේ ටෙඩිව හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් භාවිතා කරන වූල් එකෙන්. හරි. ඒකට අපි දැන් ටෙඩිව හදන්න නම් අපි භාවිතා කරන්න ඕනේ මිලිමීටර 3 වූල් කට්ට. ආයේ ප්‍රමාණය පොඩි නිසා. ඔව් ප්‍රමාණය පොඩි නිසා. මේ ඔක්කොම ගොතලා තියෙන්නේ ওই ක්‍රමයට තමයි නේ? ওই ක්‍රමයට තමයි තියෙන්නේ. නෑ ඕක සාමාන්‍ය අපි ගොතන විදිය. ඒ කියන්නේ සාමාන්‍ය ගොතන සිංගල් ක්‍රොෂේ එක. හදවත් දෙකක් අරගෙන. ඉතින් මෙතන දැන් පොඩි දැන් ඔය දකින නිර්මාණ තුලක් තියෙනවා පිරවුමක් තියෙනවා වගේ පේනවා. ඔව්. දැන් පිරවුමක් යොදලා තියෙනවද ලක්මි මේ සමහර නිර්මාණ වලට? අපි ඇතුළට මේ වගේ පුළුන් එක භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් තමයි මේ දැන් මම මේ හා වගේ හිස කොටස. හරි අපි එතකොට කොයි හරින් සාමාන්‍යයෙන් ගොතාගෙන එනකොටම පුළුන් එකතු කරලා නැවත ගොතනවා එහෙමයිනේ. අවසානයේ මේ සිදුරට අපි පුළුන් එකතු කරලා මේ සිදුර ඉදි කට්ටෙන් මහන්න පුළුවන්. මෙයාට ළමක් දාලාද තියෙන්නේ මේ ලොකු බෝණින්? ළමක් නම් දාලා නැහැ තාම. තාම නැහනේ ගන්න අය නම් දාගන්නේ. දැන් කොච්චර කාලයක් මේ වැඩේ කරනවද? දැන්ට අවුරුදු 2.5ක් විතර වගේ යනවා. ඒ කියන්නේ ගෙදර ඉන්නකොට වට නිකන් හිතෙනවද කොහොමද ඉගෙන ගත්තේ? ඇතර මම ඉගෙන ගත්තේ YouTube එක හරහා තමයි තනියම. ඊට පස්සේ ටිකක් පුරුදු වුණාට පස්සේ තනියම කරගෙන ගියා.
හොඳ ඉල්ලුමක් තියෙනවද? ඔව් හොඳ ඉල්ලුමක් තියෙනවා ඇත්තටම. සහ මනසට හොඳයි නේද? ඔව් මනසට නම් ඇත්තටම හොඳයි. මොකද භාවනාවක් වගේ කරගෙන යද්දී භාවනාවක් කරන දෙයක්. ඉතින් ලක්මි දන්න දේ අනිත් අයට කියා දෙන්න නුගසවනට ආවක තමයි වටින දේ. අපි දකින්නේ ඒක. ලක්මි ගොතනකොට ප්‍රශ්නයක් ආවොත් අර එක එක ප්‍රශ්න වෙනවා කියලා කියන්නේ කතා කරන දුරකථන අංක කීයද? ඔව් 078 475 46 28. හරි. එහෙම කතා කරලා යාන් වලින් හරි වූල් වලින් හරි මේ නිර්මාණ කරනකොට එන ප්‍රශ්න ලක්මිට කියලා විසඳ ගන්න ඔබත් උත්සාහ කරලා බලන්න නේද ලක්මි? ඕන කෙනෙක්ට පුළුවන්. අනිවාර්යෙන්ම. හරි ලක්මි බොහොම ස්තුතියි එහෙනම් ආවට ආපෝ දවසක එන්න නුගසවනට අපි ලක්මිට සමුදෙනවා සහ ඔබටත් සමුදෙනවා. ඒ අතරතුරේ මතක් කරනවා දැන් කියලා නිසා ඔබට කොහොමත් මතකයි. හැබැයි ආපහු මතක් කරනවා සෙනසුරාදා දවස ගැන 17 වෙනිදා හික්කඩුවට ආවොත් අපිව මුණ ගැහෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා. මොකද අපි එන්නේ ඔබව මුණ ගැහෙන්න මෙහි ඉඳලා උදෑසන 8:30 වෙනකොට හික්කඩුවේදී ඔබට අවස්ථාවක් තියෙනවා ලවංග බීච් හෝටල් එකේදී අපේ වැඩමුළුවත් එක්ක එකතු වෙන්න. ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. සියලුම අංගවලට ඔබට ඉදිරිපත් වෙන්න තරඟවලට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබෙන්නේත් නොමිලේ. කලින් සඳහන් කළා වගේම ගමන් ගාස්තු විතරයි ඔබට වැය වෙන්නේ. ඉතින් මලාරියන් හැඩගැන්වීමේ තරඟ තියෙනවා. සහභාගී වෙන හැමෝටම සහභාගීත්ව සහතිකයක් ලැබෙනවා. ජයග්‍රහණ කරන අයට ඊට අමතරව තෑගි ලැබෙනවා. බොහෝ දේවල් විඳ ගන්න, වෙනස් අත්දැකීමක් විඳ ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් එහෙනම් මුණ ගැහිමුද 17 වෙනිදා අපිත් ආස සජීවීව ඔබව දැක බලා ගන්න. ආදරෙත් අරගෙන දැන් අවුරුදු 23ක නුගසවනත් එක්ක බැඳුණු ලෙන්ගතුකමක් ආදරයක් හිතේ තියෙනවා. ඒ ආදරය අරගෙන එහෙනම් හික්කඩුව ලවංග බීච් හෝටල් එකට එන්න උදෑසන 8:30 වෙනකොට අපි බොහොම ආදරෙන් බලාගෙන ඉන්නවා ඔබ මුණ ගැහෙන්න. ඒ ආදරෙත් එක්ක එහෙනම් සමුගන්න ඔබට ප්‍රාර්ථනා කරනවා ලස්සන දවසක්.